එනිසා IMF රටකොට ගනීද කියන මාතෘකාව යටතේ අද දවසේ සංවාදය ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා මාචාර්ය අනිල් ජයන්ත මහත්මයා. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන්. ආයුබෝවන්. අපි පිළිගන්නවා. IMF පැමිණීම සහ IMF විසින් අපට නිර්දේශ කර තිබෙන කාරණා. මුලින්ම අපි එතනින් කතාව පටන් ගමු. රටක ආර්ථිකයක් ගොඩ ගන්න එක විචල්‍යයකින් සිද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. රටක ආර්ථිකයක් කියලා කියන්නේ මේ රටේ තියෙන සම්පත් පාවිච්චි කරලා කොහොමද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගන්නේ මොන භාණ්ඩද සේවාද නිෂ්පාදනය කරන්නේ අපි පරිභෝජනය සඳහා කොහොමද අපනයනය සඳහා කොහොමද තාක්ෂණයේ මොන විදියකටද කැඳවන්නේ ඒ වගේම මානව සම්පත මේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද සම්බන්ධ වෙලා ඉන්නේ ඒවා බෙදා හැරෙන්නේ කොහොමද ඒයින් එන ප්‍රතිලාභයේ බෙදා හැරෙන කියන මේ සංකීර්ණ ක්‍රියාවලිය ඒ සංකීර්ණ ක්‍රියාවලිය ඇතුලේ අපිට ආර්ථිකයේ දැනෙන්න ගන්නවා අපේ ආදායම් විදියට රැකියාව බඩු මිල උද්දමනේ රටේ ඉතිරි කිරීම් ආයෝජන මේ කියන විවිධ වූ ආර්ථික සංකල්පත් එක්ක තමයි මේක දැනෙන්න ගන්නෙ. එතකොට දැන් අපිට මේ අර්බුදයකට ඇත්තටම ගියේ ඇයි කියන ප්‍රශ්නේ එහෙවොත් මේ IMF එකෙන් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවෙත් ඒ සැබෑ ආර්ථික අර්බුදයේ නියම හේතු හෙළිදරව් කරලා නැහැ. ඒගොල්ලන් හෙළිදරව් කරලා කියනවා මේ පොලිසි මිස්ටෙප්ස් ඇන්ඩ් එක්ස්ටර්නල් ෂොක්ස් කියන එක මේ අපිට බාහිරව ඇති වෙච්ච බලපෑම් සහ පොලිසි මිස්ටෙප්ස් ගත්තු යම් යම් ප්‍රතිපත්ති වල වැරදි කියලා. හැබැයි ඒ වැරදි ප්‍රතිපත්ති මොනවද කියලා හයිලයිට් කරන්නෙත් නෑ හරියකට. බොහෝ දුරට ඒක විශ්ලේෂණය කරගෙන යාම පේනවා මීට කලින් ආණ්ඩුව ගත්තු යම් යම් තීන්දුව වෙන්නේ නැති කියලා නිශ්චිතව කියන්නේ නැහැ. ඇත්තටම ඒක එහෙමම නෙවෙයි. ඒකත් යම් ආකාරයකට බලපෑවා. මෙහි දීර්ඝ පංගුවක් සිද්ධ වෙන්නේ දිගු කාලීන වශයෙන් අපි අනුගමනය කරගෙන ආපු ආර්ථික ප්‍රතිපත්තිය විසින් නිර්මාණය කරන ලද බහුවිධ අර්බුද ගණනාවක් විසින් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒත් ප්‍රධාන වශයෙන් රටේ නිෂ්පාදන ඵලදායිතාවේ වැඩි කරන තැනකට සැලසුම් සකස් වෙලා නැහැ. මේ අර්ථ ක්‍රමය ඇතුලේ පුද්ගලිකාංශ සේවා, රාජ්‍යාංශ සේවා නිෂ්පාදන කාලට සම්බන්ධ වන අය මැදිහත් වෙලා තිබුණිම රටක් වශයෙන් රටේ නිෂ්පාදනය වැඩි කරලා ප්‍රතිලාභ බෙදා ගන්නවා විදි වෙනුවට අවස්ථාවාදීව මේ ක්‍රමය ඇතුලේ කෙටි ලාභ ලබා ගැනීමේ පරමාර්ථයෙන්. ඒ නිසාම තමයි මේ ඵලදායිතාව අඩු වෙන්නේ. ඒ වගේම විදේශීය වෙළඳ පංගුව අපිට සාර්ථකව අත්පත් කරගන්න බැරි වෙන්නේ. ඒ වගේම රාජ්‍ය ආදායම පල්ලහැ වැටෙන්නේ. රාජ්‍යයකට වගකීම් ගණනාවක් පැවරෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් වලට අමතරව රාජ්‍ය තම වගකීම ඉෂ්ට කරන්න ඕන ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. ඒක කරන ප්‍රමාණාත්මක ආදායමක් වුණා. හැබැයි ඒ ආදායම ලබා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැනටත් මේ අර්බුදයේකෙම තියෙනවා. මොකද ආර්ථිකයේ ප්‍රසාරණය වෙන්නේ නැතුව රාජ්‍ය ආදායම වැඩි කරගන්න ගියාම වෙන ගැටලුව. කෙසේ හෝ එතන හිර වෙලා තියෙනවා. මෙන්න මේ තත්වයන් දෙක යටතේ කියන්නේ ප්‍රමාණාත්මක ඵලදායකතාවක් නැතුව ආර්ථික වෘද්ධියක් නැතුව හැබැයි ඒ කාලවකවානුව ඇතුලේ අසාමාන්‍ය විදිහට ණය අරගෙන තියෙනවා. අපි සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙක් තර්ක කළොත් යම් කිසි රටක ණය දිගින් දිගටම අරගෙන ඒ රටේ ආර්ථික වෘද්ධියක් හදලා නැත්තම් මහ ජනතාවට ප්‍රමාණාත්මක ප්‍රතිලාභ ලැබිලා නැත්තම් ඒ රටේ ආණ්ඩු කරන අයට ප්‍රමාණාත්මක ආදායමක් ගන්න බැරි වෙලා තියෙනවනම් කොහේ වර ණය ගත්තු එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ණයවලිනුත් විදේශීය ණය පංගුව විශාල ප්‍රමාණයක්. එතකොට අපි එන්නේ ගත්තු ණය හරියට ගත්තද අවභාවිත වුණාද ඒ වලින් වංචා දූෂණ වුණාද ඒ වල අකාර්යක්ෂමතාවෙන් මේ කිසිදු ප්‍රශ්නයක් අද අපි සාකච්ඡා කරන්නේ නැහැ. IMF වාර්තාවෙත් ඒ පිළිබඳ හයිලයිට් කරලා නැහැ එකම තැනකක්වත්. එතකොට අපි හිතනවා දැන් මේක අද තියෙන ආණ්ඩුව ඉතාමත්ම යහපත් ආණ්ඩුවක් හරියට වැඩ කටයුතු කරනවා. ඒ ඇතුළේ ඇවිල්ලා තියෙන මේ පොලිසි මිස්ටෙප් සහ එක්ස්ටර්නල් ෂොක් එකක් නිසා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එයි ප්‍රධාන එක පංගුවක් තමයි ණය ගෙවා ගන්න බැරි වීම. දැන් අපි පැහැදිලි IMF එක මුලින්ම පැහැදිලි කිරීමක් කරන්නේ මේ දීපු සල්ලි වලට ඩොලර් බිලියන 18කට විතර වුණේ මොකක්ද කියන දේ පිළිබඳව විවරණයකට එන්නේ කියලා. එතකොට ඒ කියන කාරණා දැන් කොන්දේසි වලට අතුලත්ම නැද්ද? ඒක ඇත්තටම අපේ වගකීමක්. දැන් IMF එක පැත්තෙන් බලන්නේ තාක්ෂණිකම කාරණා වශයෙන් ප්‍රධාන ශේත්‍ර ගණනාවක් තියෙනවා. ඒ ප්‍රධානම ශේත්‍රයක් තමයි මේ ආදායම් පදනම් වෙච්ච ආණ්ඩුවේ අපි කියන ෆිස්කල් කන්සොලිඩේෂන් එකක් හදන්න කියලා. නැත්තම් අපි ආණ්ඩුවක් පවත්වාගෙන යන ආදායම් මොන වියදම් වෙනවා. එතකොට ඒක අර මුදල් අච්චු ගහලා හෝ වෙනත් විදිහකට ආද වියදම් පියව ගන්න එපා. ආදායම් වලින් පියවා ගැනීමේ කියන කාරණය. ඉතින් එතෙන්දී ඒගොල්ලන් යම් යම් තැන්වලදී හයිලයිට් කරනවා මේකේ හොන්දේසියකට වඩා හොඳ යාන්ත්‍රණයක් අවශ්‍යයි, යහපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. නැතුව මොනවද උනේ කියලා විමර්ශනයක් කිරීම IMF එකේ කාර්යභාරයක් නෙමෙයි.
IMF එකේ කාර්යභාරය වෙන්නේ තමයි තුන්වෙනි පාර්ශවයක් විදිහට මැදිහත්කරුවෙක් විදිහට මොකද අපි කරපු එක් කාරණයක් ඒක හරියද වැරදිද තර්ක කරන්න පුළුවන් නමුත් ඒ නිසා තමයි IMF එකට යෑම හැර වෙන විසඳුමකට අපිට සාකච්ඡා කරන්න බැරි වෙනවා මොකද අපි ඒක පාර්ශවික බුන්නත් කියලා කියනවා ඒ ඒක පාර්ශවික බුන්නත් බව ප්‍රකාශ කරාට පස්සේ අපිට තුන්වෙනි පාර්ශවයක තහවුරු අරන් දෙන්නේ නැතුව විශේෂයෙන්ම ISB කියන්නේ ජාත්‍යන්තර සුවයිරි බැඳුම් කර මුල්ලේ වෙළඳපළේ ක්‍රෙඩිබිලිටි එක නැතු වෙනවා හැබැයි ඒ නැතු වෙන මොහොතේ පවා මාසයකට දෙකකට කලින් පවා ISBs කියන්නේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් විවෘත වෙළඳපළේ විකුණුනේ ඩොලර් 60ට 50ට 40ට ඒ කියන්නේ ඒ ආයෝජකයෝ පවා වෙළඳපළේ ගනුදෙනු කළේ මේ අවදානම දැනගෙන දැන් ඩොලර් 100ක බොන්ඩ් එකක් ඩොලර් 50ට ඇයි යගන්නේ 40ට ගන්න එයා දන්නව අවදානමක් තියෙන හැබැයි අපේ සුවයිරත්වයේ උකස් කරලා නිසා තමයි ඉන්නේ මෙන්න මේ ආකාර ප්‍රකට ගනුදෙනු මේ වාසේ තියෙන්න පුළුවන් අපි තාම ඇත්තටම දන්නේ නැහැ ISB වල ආයෝජනය කරේ කවුද කියලා කවද ඒතර මම කියන්නේ ඒ විමර්ශනේ IMF එක කරන්නේ නැහැ ඒක ඇත්තටම අපි හොඳ යහපාලන ආණ්ඩුවක් තියෙනවා නම් අපි ඒක කළ යුතුයි ඒ විමර්ශනේ පමණක් නෙමෙයි ගත්තු ණය මොනවටද යෙදුණේ කියන එක නමුත් එවැනි දෙයක් මෙතන අපිට පෙනෙන්නේ නැහැ ඒකයි මම හයිලයිට් කරන්නේ මේ අර්බුද වලට අඩු වැඩි වශයෙන් වග කියන්නට ඕන හිටපු ආණ්ඩුවල අය දැන් ඉන්න අයත් ඒ දූෂණ චෝදනා තියෙන විශේෂයෙන් මහා බැංකු වංචාව විස චෝදනා ගණනාවක සම්බන්ධතාව තියෙන කණ්ඩායමක්ම ඒ කියන්නේ අර්බුදයට හෙළපු කණ්ඩායමක් විසින්ම නෑ නෑ වෙන මොකක්වත් නැහැ දැන් ඩොලර් ටිකක් ආවොත් රට ගොඩයයි කියන කතාව ඒක එහෙම වෙන්නේ නැහැ හැබැයි තර්කයක් විදිහට කාටරි මතු කරන්න පුළුවන් ඔව් අපි දැන් හුස්ම ගන්න හිර වෙලා තියෙන්නේ එහෙනම් හුස්ම ගැනීම සඳහා අපේ ක්‍රෙඩිබිලිටි එක ලබා දීම සඳහා ඔය IMF එක ලබා දෙන සහතිකේ හරහා එහෙනම් අපේ අර බුන්නත්භාවයේ ක්ලියර් කරලා දෙනවා එහෙනම් අලුතෙන් ණය අරගෙන ආර්ථිකය රිවයිව් කරන්න පුළුවන් දෙක තර්කය යම් තර්කයක් ගොඩ නැගෙන්නේ ඒක ඒ සල්ලි දුනු නිසා නෙමෙයි ඒ සල්ලි පදනම් කරගෙන අපි ඇත්තටම ආර්ථිකයේ ගොඩ ගන්න සැලසුම් සකස් කරනුනේ නමුත් මේ කිසිම තැනක මේ වාර්තාවකවත් ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන පුරෝකථනයකවත් ඒකක්වත් පෙනෙන්නේ නැහැ ඒ ප්‍රධානම විචල්‍යයන් තුනක් මම කැමතියි හයිලයිට් කරන්න මොකද මේ සැලසුමෙන් ගොඩ යන්න ඕන නම් පළවෙනිම විචල්‍යය තමයි ආර්ථික වෘද්ධියක් අත්පත් කර ගන්න ඕනේ. ඒතර දැනට පුරෝකථන සඳහා ඉදිරිපත් කරලා තියෙන ආර්ථික වෘද්ධි අනුපාත ටික ගත්තාම ඒ ප්‍රමාණාත්මක බවක් විදිහට මට දැනෙන්නේ නැහැ. මොකද දැන් ණය ලබාගෙන දැන් මේගොල්ලන් කියනවානේ ඩොලර් බිලියන 3යි ඊට පස්සේ අනිකුත් ආයතන වලින් 7යි ඔය අනාදි වශයෙන් එනවා කියලා. දැන් 2025 දී ප්‍රාථමික හිඟේ දළ දේශ නිෂ්පාදනය 2.3ක් 2026 දී රාජ්‍ය ආයතන දළ දේශ නිෂ්පාදනය 15 දක්වා වැඩි කර ගන්න ඕනේ කියලා. ප්‍රාථමික ප්‍රාථමික හිඟේ දලදේශ නිෂ්පාදිතෙන් 2.3 2.3 කියන්නේ 2025 දී 25 දී ඔව් ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායම තමයි 15 දක්වා වැඩි කරන්නේ මම කියන්නේ ආණ්ඩුවේ ආදායමට ඉන්න කලින් රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ ඒක ආර්ථික වෘද්ධිය දැන් අපි කලින් තිබිච්ච තත්ත්වයට සාපේක්ෂව දැන් ආර්ථිකය හැකුළුවනේ මේ හැකිලිම මතු පිටින් පෙනෙනවට වඩා ආණ්ඩුව උපක්‍රමශීලීව හකුලනවා මොකද හකුලපුවම අර්බුදයක තියෙනකොට ඇත්තම ගත්තා මේ බුන්වත් භාවයේ ආණ්ඩුවට අනිත් පැත්තේ වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවා. එතකොට මේ අවුරුද්දේ ඍණ 8.7යි ලබන අවුරුද්දේ ඍණ 3යි. එතකොට ආයේ ධන ප්‍රමාණයකට පරිවර්තනය වෙලා 2025 වෙනකොට ධන 3යි. එතකොට ඒක ලොකු ප්‍රගතියක් වෙන්නේ නැහැ මේ කියන කතන්දරයත් එක්ක. ඒ කියන්නේ අපි සාරාංශයක් විදිහට දැන් පළවෙනි වටේ අවසන් කරන්න. මේ යන පාර සුබ පාරක් නෙමෙයි හොඳ පාරක් නෙමෙයි කියන තැනදී ඉන්නේ ඔබතුමාලා. ඔව් මේ යන පාර සුබ පාරක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ යන පාර සමස්ත ආර්ථික අර්බුදයෙන් රට කියලා කියන රටේ මහ ජනතාව ගොඩ ගන්නවා වෙනුවට ආණ්ඩු බලය කරන අයගේ බලය පවත්වා ගැනීම හෝ දේශපාලන තත්ත්වයේ ඒ ප්‍රශ්නේ බේර ගැනීම යම් ඉඩකඩක් තියෙන්න පුළුවන්. හැබැයි රට මේ ආර්ථික වශයෙන් මහ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නෙන් තැනකට යන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. එයි මම එහෙම කියන්නේ මේ ප්‍රධානම අරමුණ වෙච්ච අර ෆිස්කල් කොන්සොලිඩේෂන් එක සිද්ධ කරන්න ආර්ථිකයේ ප්‍රසාරණය වෙන්නේ නැති තැනකදී ආණ්ඩුවට අනිවාර්යෙන්ම යන්න වෙන උපාය මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනේ. රාජ්‍ය ආදායම කියන්නේ අලුතෙන් ඉපයන එකක් නෙමෙයි. රටේ ඉපයන එක විතන් කරගන්න. රටේ අඩුවෙන් නම් ඉපදෙන්නේ. ප්‍රසාරණය වෙන්නේ නැතුව බදු අය කරගත්තොත් වැඩි බදු ගහන්න සිද්ධ වෙනවා. ඒ බදු ගැහිමේදී ලංකාව වගේ මේ නීති රීති ගැටලු සහිත තියෙන රටක ඇත්තටම ලේසියෙන් පහසුවෙන් බදු දැනට අල්ල ගන්න පුළුවන් මිනිහා බදු ගෙවනවා මිසක් මේ බදු දැල් වලින් පැනලා යන්න පුළුවන් කාගෙන්වත් බදු අය වෙන්නේ නැහැ. ඒකනේ සාමාන්‍ය මිනිහට බදු බර එන්න එන්න වැඩි වෙන එකත් ආණ්ඩුවේ වියදම් කප්පාදු වෙන එකත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වාර්තාවේ පැහැදිලිව IMF එක කියනවා මේ ෆිස්කල් කොන්සොලිඩේෂන් එකේදී ෆිස්කල් ඉන්ස්ටිටියුෂන්ස් ගණනාවක් තියෙනවා මේ වෙනස් කරන්න. ඒ කියන්නේ ආණ්ඩුවේ වියදම් වැඩි, රාජ්‍ය ආයතන වැඩි. ඒ කියන්නේ උපක්‍රමශීලීව ආර්ථිකයේ ගොඩ ගන්න සැලසුමක් හදනවා වෙනුවට යම් ආර්ථික විභවයක් තියෙන ආයතන හා ජාතික සම්පත් පවා විකුණා දැමීමේ ඉඩකඩක් තමයි තියෙන. ඔන්න ඔය කාරණා තුන ක්‍රමිකව සිද්ධ වෙනවා. ඒතර මේකෙන් ආර්ථිකයෙන් ගොඩ යාමට වඩා මහ ජනතාවට විඳින්න සිද්ධ වෙන වේදනාව, පීඩනය, ඒක මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැති එකක් බවට පත්වීමේ ඉඩකඩ ඉතාමත්ම වැඩි.